තාම වැදගත් අවස්ථාවක මංහිතන්නේ අපි දීර්ග කාලයක් වේදිිකාව අභියස බොහොම දෙනෙක් බලාගෙනඉන්නම් හොතක් අතිෂය ප්‍රසාධිජනක කාල හෝරාවක් ගත වෙනවා. අවසරයි අපේ ගෞරවනීය පූජනීය මහා සංගා වහන්ස ඒ වගේම ඉස්ලාම ආගිමක අපේ ගෞරවනීයු මවුලවයි තුමනිි අපේ හින්දු ආගමික නියෝජනය ගෞරෝණීය කුරුකල් තුමනිි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි ඒ වගේම මෙම හෝතේඒ සභාවේ ලා සසය හොබවන මෙ කාර්ය භාරය නියමු අවශයෙන් කටයුතු කරන ජාතික ජනබලවේගේ නායක එවගේම ජනතාව විමුක් තිපිරමුණු නායක අපේ ආදරණී අනුර කුමාර දිසානායක සහෝදරයාගේෙන් නවසරයි ජාතික ජනබලවේගේ පාර්ණිමෙන්න්තු මන්ත්‍රීණී අචාරය හරිනි අමර සූරිය ැතිනියනී එවගේම මහචාර්ය ලියනක අමර කීර්ති සොහිවුරාණණි වගේම ලාල් විජනායක මැතිතුමනි එවගේම අනුරාධපුර දිශ්‍රිකයේ අපේ නියමු ආදරණීය වසන්ත සමරසිංහ සොහිුරාණනිි මේ මොත ඳහා සහභාගවමින් සිටින ජාතික ජන බලවේගේ ලේකන්තුමන් වෛ්‍ය නිහ ලබේෂංග මැතිතුමණ. වගේම අද මේ විශ්ෂික් සභභාව සඳහා තේරී පත් වූ සියලු සහෝදරයන සහෝදරියනි අප හිටපු ආ්ඩු කාරල ලේකන් තුමියෙම චන්ද්‍ර කරුණාරණ මැතිනියය වේදිකාවයෙන්වා. වගේම දහසකුත් එකක් ප්‍රාර්ථනාවන් සහිත චිනාත් කාලයක් තමන්ගේ ජීවිත කාලයේ උත්තුංග අපේක්ෂාවන් සපල කරගන්නට තමන්ගේ ජීවිතය කැපකරමින් සිටින මේ සභාව සඳහා ද ්‍රදි්ික හතර බාගෙන් පැමිණ ට මගේ ආදරනය අම්මතාත්තගෙන් සහෝදර සහෝදරියන්ගෙන් දූදඩුුවන්ගේෙන් නවසරයි මගේතන්නේ ආදරණ අම්මේතාත්තේ තා තාම වැදගත් අවස්ථාවකටයි අපි මේ මොහොතේ මූුණදීලා සිටින්නේ මේක ලේසියෙන් හුතු දේශපාන රැශ්්‍රීමත් වශයෙන් විතරත් සැලකය යුතු නැති ජාතියේ අනාගතය තීරණය කරෙන තාම වැතගත්ම නිමේෂයේ පවතින කූතක් ප්‍රාපතිගත කාල හෝරාවක් මේ ගතවන්නේ. එහි මූලික පදනම සඳහා අත්‍යවශ්‍යය අනුරාධ පොරදිිශ්්‍රික් ජාතික ජනබලවේක, විි්ික් සභාව අද මුල් ගල් තිබ්බා. අදාල පදනම් පවුරු සකස් කරලා. ඉට අදාළ සෙම්පතිෝ පත් කරලා ඒ ජුත්තිය සනාාවශ්‍ය කරන එන්නට ලබා දෙන්න මේ සමාජයට. හඳුන්නාදම ස සමජ ලබා දෙන්නට අද අපි මුලපුරටන්. මහිතන්න මේක තමයි අද දවශය සුවිශේ ෂක්තිය. තහම මනස්කාන්තයි. අතරහි බාගම පේන හිස් ලූලු අත පිරිශ්ච ජන සමූහයක් අතිශය භාග්‍ය වන්තයි. අනුරොකමාර සහෝදරය මහිතන්නේ මහචාරය ලියනකි අමරකීර්ති කිව්ව වගේ අපි අනුරාධපුරේ ජනතාලො දිට පහම ආඩම්බරයි අපිට අභිවාානයක් තියෙනවා අපි බොහොම උදජාරුවට ජීවක්ච්ච මිනිස්සු. මේක රජරට රජුන් පැනු රට. මේ අනුරාධපුරය කෙනෙක් කියවා අනුවක් වූ රජවරුන් රාජ්‍ය පාලනය හැපෙවුවනි අනුරාධපුරයේ කියනවා කියලා. රජයම තව කෙනෙක් කියනවා. අනුරාධ ඇමතියා හතපුූ නගරය කියලා කෙසේ වෙතා. අනුරාධ පුරවරය කියන්නේ මෙ ලෝකයේ ලංකාව පමණක් නෙමේ ආදරනයම් ේතාත්තේ. මුළු ලෝකේම ඉපැරදිම සහා දීර්ගතම රාජධානි වලින් එකක්. එහෙවූ රටක එහෙවූ නගරයක පුරවැසුය අපි අපේ ලේ පිරිසිදුයි අපේ ඇස් කන්නාසා මෙ සියලු සම ආදී සියලු පංචේන්ද්‍රියම්. මානව බත්තියෙන් පරිපූර්ණයයි කාටවත් අඩු තක්සේරු කරන්න බැහැ. මේ රජරට සමහරු කියනවා වැැව් දාහේ රට කියලා වැැවවැදුු රාජ්‍ය කියලා කියනවා නුවර කලාවිය කියනවා. සියල්ලිං ප්‍රතිමූර්තිමත් වෙන්නේ ඇක්තවශයෙන්ම මනුෂ්‍යක්වය. වීගත්වේයට ජාතිය දේශය සියල්ල ඩළවා ගැනීම ජාතයකී ලකිවුවෙන් වනු මෙතන සිංහල දැමල්ලි මුස්ලිම් සියලු බර්ග මැලයාදී සියලු ජන සහෝදර ප්‍රජාව. එක අපේ රට අනුරාධපුරය ක්‍රිස්්තුපූර් හාරසිය තිස් හතෙන් ගොඩ නැගිච්ච නගරයක් මේක ක්‍රිෂ් පූර හාරසිී ති හති. කස්වර්ස දෙවනි සියවස ටොලමි ලංකාවට ඇවිල්ලා. ලංක්‍රවි සිටියීමමත් ලෝකට නිර්මාණය කරනවා. ඒ සිටිය මේ මැද පුංචි කඩයිලවලින් තිතත් ලකුණු වෙනවා අනුරෝග්‍රාමම කියලා. කිස්තුවර්ෂ දෙවනි සියවසේ. එක අතිශ්‍යය පෞරානිික ප්‍රෞ්ඩක්තයෙන් සපිරි නගරයත්. එහෙමු නගරක සාභිමානුවත් මිනිස් ස්වාපි. එතකොට හට කත්හම ඒ එ පන්දු ආඩම්බරකාර ජනතාවකට අද මොකදද වෙලා තියන්නේ අදනොකදද කලා තියන්නේ ඒකට උත්තර දෙෙන්ඩ තමයි ඒකට උත්තර සපයන්ඩ තමයි අද ජනත විමුත්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනපලවයකය මේ අම්ම තාත් අතිසට ඇවිල්ලා අද මේ ප්‍රති්ඥාවන් ලබා දෙෙන්නේ අපට උත්තර යෙනවා උත්තර නැතුව නෙමෙයි උත්තර තියෙනවා හැබැයි මෙතෙක්කල් එක් දහස් නමසය හතනිස් අටේ ඉඳං අපි ලබාපු නාමික නිදහස ඉඳං මෙතැක්කල් ගතන චෞුරුද හැත්ත හතරක කාලය මලුවද අපේ නායකෝ කරලා තියෙන්නේ අවුරු හැත්ත හතරච්චයන්නේ දසක හතහා මාරකට ආසන්න කාලයක් සියවස්තුන් කාලක් ලේසි පාසු කාලයක් නෙමෙයි පරම්පර ගණනාවකට මුල සපයන කාල පරිච්චේදයක් අතිශය දීර්ගයි නමුත් රට එදහස් නමසය හතුලිස් අටේ දන් මේ මොහොත වෙනවට කොයි පැත්තටද ගිල්ලා තියෙන්නේ. මොකදද වෙලා තියෙන්නේ මේ අපි ආදරණය අම්ේ තත්තේ හිතන්ද වනා ආම බරසාරව ගැඹුරින් කල්පනාකාරිව හිතය යුතු අවස්ථාවක්. තව අවස්ථාවල් ලබිද නෑ තව අවස්ථාව නෑ මේ මයි මේ තමයි යතිශ ජීරණාත්මක මොහොත. එක් දහස් නමුසය හතලිස් අට වෙනකොට අපේ රට ලෝකෙ කිසිම රටකට තබත් දොයිතුවක නනායක් තිබුණන නෑ. දොයිතුව කන තිබුන්හ. එක්දහස් නමසය පණහදී එංගලන්තේ අයවැ හිගේ පියව්වේ ශ්‍රීලංකාව කියනව පුංචි කොමව්වේ විදේශ මුදල් සංචිතෙන් අපි එංගලන්තට නයදීපු මිනිස්සු අපි සුද්ධත්ට නයදීපු මිනිස්සු දැන්මකද වෙලා තියෙන්නේ. ආදරණ අම්මතාත්තේ අපේ එත් උපදන්දන්න පුංචි දරු පැටියත් මේ විදේශවට නය කාරය බවට පත්වෙලා තියන්න. සියවස් තුන් කාලක ප්‍රතිඵලය මේ තමයි ඇත් මං මේ කතා කරන්නේ අත්වශයෙන් මේ කියන්න දඕන අර මේ තවකාරණයක් දැන් හිතල බලන් ඔබ මෙතෙක් කල් සමහර විට බොෝ දෙෙනනෙක් එහම නැතුව ඇති. අචාරය උඩුරාවන කිව වගේ වෙනත් අවධානයන් සවිත දේශපාලන දර්ශන එ බැනිෂ්ච මිනිස්සු බඩක් අපිට අත වෙනකොට ලඟාවෙමින් තියෙනවා එහෙම නොවෙන්ද පුළුවන් බොහෝ දෙනෙක් හැදැයි මම මීට අවුරුදු හැට එකකට කලින් මේ නගරේ මේ කිලෝමීටල් දෙකට විත්‍ර ඒහ පැතිී නම් මගේ උපත සිදුවනේ හරි ආ අම්බරයක් දැනවා දැන්. මගේ ගමේන්දන්හෙත මේ රට ගලවගන්න බල සේනාවත් එක්ට මට සම්බන්ධවෙන්නටය මේ දේහයම ලැබීම පිළිබඳව. පුතාල නම දෙනෙක් ඉන්න පවුලක හත්වනි පිරිමි දරවා විදිහට මගේ ආදරණීය කම්කරුවෙක් වෙච්චල් තාත්තාගේ සහ බොහොම දුප්පත්ග්‍රහණයක්වෙච්ච අම්මගේ දරුවෙක් විදිහට මේ සෙම්පතියන්ට එකතු එන්නට ලැබීම අතිශය සතුතා. බෝතල් පත්තර විකුණලා ගයින්ගයට හිිල්ල දරුව නම දෙෙනෙක් නඩත්තු කරපු තාත්ත කෙනෙක්ගෙ සහ අම්ම කෙනෙක්ගෙ දරුවෙක් විදිහට අද මටපුළු අංකම තියෙනවා මේ සමාජයේ පිළිබඳව. යථාර්ථවාදී විහිතන්න. මගේ අම්මට රත්ත පත්මං ආරාධනා කරනවා තමන්ගේ දරුවන්ට ඒ ලේ දෙන්න මගේ තාත්ත බෝධල් පත්තර කාරයෙ වුුණට මට හැමවෙලාම හිතෙන්නේ. හැම වෙලාම වට හිතෙන්නේ. කාල් මාක්ස් තෙඩික් එංගල්ස් වියයි ලෙනින් විිදෙල් කස්ත්‍රෝ එමනත් විචක්ට්‍ර හාරා මේ අදී සියනුවේ කම්කරු ශ්‍රේෂ්ඨ කම්තරු ලැස්තුවේ. අඩුවසයෙන් පන්සීයටවත් මගේ ආදරමය තාත් ඇති. මන් සන්තෝස වෙන වැරකි ගන්න. එතින් ආදරමී යම් මේේ තාත්තේ මට හිතෙනවා අපි මගේ කතාව සමහර විට වඩා වෙනස් වෙන්න්නට පුළුවන් ආචාරය අමරකීර්තිකව වගේ අපි විශිද්‍යාලවල බොහොම සාවධානුව දේශන පවත්වන දේශකයෝ.හඩයි මේ ක අපිට හරි නොහුරුයි. ඒත් අවකාශය සහ කාලය විසින්. අපි දිනෙන්දි අලුත් කරවනවා ඒ ප්‍රතිඵාලයක් තමයි මේ අපි හැම වෙලාම කලාව සෞන්දර්ය අගයෙන මිනිස්සු ඇ හිතල බලචනක. අ බොහෝම ලයාන්විත පංචතූරය මුෘදාන්ග නාදේ ඔස්සේ පිළිගැනීම පහන් දැල්වෙලා මහා සංගරත්නය මේ කසී චීවරය වඩම්මග නැවිල්ලා අසුන් පනවලා විශාරද කමුමතිමීගේ මදුරස්වරය ඔබට තියාග කරලා ඒකම ආදරණීය වසන්ත සමරසිංහ සොයිරගේ කේසර සිංහ රාවය එක අත්තිශ්‍ය මනස් කාන්තයි මාචාරය අමර කීර්තිගේ ඒ හර පූර්ණ අර්ථවිගය හරි අමර සුරිය ආචාරය තුමියගේ ඒ දේශපාලන කියවීම ආචාරය උඩුරවනගේ පහපෝච්චාණය නිවා මේ මනුස්සකම් පිතාාර ගලන මොහොතා මනුස්සකම් පිටාර ගලනම හොතා ආදරණයම්ේතාත්තේ වෙනුවේ දිකාවට කිහිල්ලා ඔබට මේ දේවල් දැක ගන්න පුළුවන්ත. මේකයි රට හදන මග මේකයි රට හදන මත. මට මතක් වෙනවා මහගම සේකරශූරීන් එක වෙලාවක කියනවා මේ ලියන මේශය ළඟ මේ පුටුව ලඟහින්ද මේ ලිපිගොඩු අතර මැද හාන පෝරුගාන වීවපුරන වෙල්ල ආයක වැඩවර්ජන සටන් පාට කම්හල් දැචි රෝඩ් අතර ගැහැනු පිරිමි එකරොත්තට පදවීගෙන උදේ හවස වැඩට යනෙ කෝච්චියක දෙනෝදහ මිනිසුන් එක්ක බුදුවීමට තනියම නොව දෙනද මිනිසුන් එක්ක බුදුුවීමට බලන්ට කොච්චර කොච්චර උත්කෘෂ්ට අදහසත් මට පුදවෙඩ නෙමෙයි මගේ දේශපලන්න පක්ෂයට පුදුවෙන්ඩ මෙමෙයි. හදයි ජනතා බලවේගයක් විදිට මේ දේශපාලන පක්ෂය මේ වෙනකොට ජනතවාතර පැළපවියම් වෙලා ඉයරයි ආදරණී යම්න්නේය. කොහ හරි පක්ෂයකට කිහිලිකරුවක් වෙලා ඇමති පට්ටන් හතාටක් අරගෙන අගේට මේ අපේ සහදරුණන් ඉන්ට තිබුණා. ඉතිහාසත් එහෙම වුණා ඇැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසයි මේ ජාතියට සැබෑන් නිදහසසනා විවෘතිය ලුක්ිය සදන්නට ජාතික ජනපලවයගේ අද සූදාන අම්මේන්නේ. ඒ නිසායි අපි වගේ පිවිස්ස මාචාරය අමරගේ තකිවවා වගේ අපි තම්බත් ජොයිතුවක දෙයක් අපේක්ෂා නොකර මේ පන්දු ජනසභාවයට නිගන්තරයෙන් එන්නට අප අපේක්ෂා වන්නේ මේ හේතුව නිසා. ඇති මං දීරකෝ කතා කරන්නන්නේ නැහැ හේතුව ඔබ දන්නවා අපේ ආදරණය අනුර සහෝදරයා තාම විශිෂ්ට ප්‍රසස්ත විග්ඥහයක් ඔබට ඉදිරිපත් කරයි මමත් අපේක්ෂාවෙන් සිටින්නේ පැදිලිවම ඒ සඳහා එත්මටක් මතක් වෙනවා මේ මහගවසේ කර සූරීෙන් කිව්වා එක කාලෙක මක්මි සාධයක්ත් කෘතියක් ලිය ල අපේ මුදුරනේ මකාදමා අහස් තලය උස මකාදම ඉරහද තරු. රහඳ තරු මකන්ඩ පුළුවන්ද. බෑ ඒත් කළ යුතුයි එක කරනවා වෙනස් කරමු අපි මේ ලෝකය මීට වඩා සපවත් කොට සරකි සේරින්හෙම ඉති මා වැඩි දුර කතා කරන්නේ නැහැ අද මේ සුවිශාලස් ජනස් සංඛ්‍යාව මධ්‍යයේ මට හිතෙන්නේ ජාතික ජනබලවේකය මේ රටේ නිදහස සහ අනාගත විමුක්තිය සඳහා තාම පැහැදිලි චවසම්පන්න චත්තිිය මේ ජනතාවට එ නත් කරමින් සිටනවා එති මට මතක් වෙනවා එක් දහස් නමසය හැත්තැත් ුණේ මගේ කතාව අවසන් කරන්නට ම උනන්වෙන්නම් මේ විදිහයට එදස් නොමසී හැත්ත තුනේ ෆිදේශයක රජයේදී චිලියයේ සිද්ධ වෙච්ච කක්කා එකක් අපි දන්න විට්ට හාර කියන ලෝකප්‍රකට විප්ලවාදී සංගීතක්ඥ ඔහුගේ ඇගිලි පුරකෙන් පුර්ක අධිරාජිවාදීෙන් ගලවක්දී ඔහු ස්පාන ගිටාරය වාදනය කරමින් ගායනා කළ ගීතයක පත කන්්ඩයක්තමන කට ඇමරිරකාම නාදපති රිචට නිච්චන්ගේ ආධාර ඇතිම ෆිනෝෂයගේ මිලිටරි ජුන්ටා හමුදාව විට්ට හාර අල්ලගන ධාතනය කරන්න නිමේශයකට පෙර ඒ හතලි සැවරදි තරුණ විප්ලවාදී නායකයක් කැහැගහලා කිව්වේ. අසන්න සගයිනේ මෙ නැසුනයයි කියන්න නපා මාපොලොයේ